මොකක්ද මේ AI කියන්නේ? නැත්නම් මොකක්ද මේ કૃත්‍රිම බුද්ධිය කියන්නේ? අද කතා කරමු අපි કૃත්‍රිම බුද්ධිය නැත්නම් artificial intelligence ගැන. You are now watch IC Academy Code YouTube channel. සුබසක ඔයාව සාදරයෙන් පිළිගන්න IC Academy Code YouTube channel එකෙන් තවත් අලුත් video එකකට. ඉතින් අද video එකෙන් ගෙනාවේ මේ ඇසලා හැමෝම හොයන ඒ වගේම හැමෝම කතා වෙන video එකක් ගැන. ඉතින් ඔයා මේනට දන්නාද මොකක්ද මම මේ video එකෙන් ගෙනාවේ කියලා? ඉතින් අපි ඔක්කොම කලින් බලමු අහ පළවෙනි ප්‍රශ්න උත්තරේ දීලිමුකෝ මොකද්ද මේ artificial intelligence කියන්නේ ඉතින් ඇත්තටම කිව්වොත් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ artificial intelligence කියලා ඒකේ සිංහල තේරුම වෙන්නේ કૃත්‍රිම බුද්ධිය අපි ඒක කෙටියෙන් කිව්වොත් AI කියලා තමයි කියන්නේ ඉතින් AI කිව්වම තමයි හැමෝම දන්නේ ඉතින් අච්චර දෙයක් හැමෝම දන්නේ ඒක තමයි මම මුලින්ම මේක සදාහන් ඒ කියන්නේ මේක මුලින්ම මෙන්ෂන් කරගත්තේ ඒක තමයි ඒ ප්‍රශ්නේ ඉතින් ඇත්තටම කිව්වොත් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මෙන්න මේ કૃත්‍රිම බුද්ධිය ගැන පොඩි වීඩියෝ එකක් ඉතින් අපිට පුළුවන් මේකෙන් අපිට යම් කිසි දෙයක අලුත් අපි තුමු අලුත් ප්‍රොඩක්ට් එකක් මේ ලංකාවෙන් ආවා කියලා ඒ ප්‍රොඩක්ට් එක මෙතනින් සර්ච් කරලා අපිට පුළුවන් මොකද ඒ ප්‍රොඩක්ට් එකෙන් වෙන්නේ ඒ ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් අපිට දැනගන්න හැකියාව තියෙනවා ඒ වගේම අපිට මේ ලෝකයේ මොන හරි දෙයක් දැනගන්න අපි තුමු iPhone 14 Pro Max එක ආපු කාලේ අපිට පුළුවන් මේක සර්ච් කරලා ඒකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා දැනගන්න ඒ වගේම ඔයා හිතමු අපි වගේ යූරප් කරන කෙනෙක් කියලා ඉතින් ඔයාට පුළුවන් මේකෙන් යූරප් එකට ඔයා කරන වීඩියෝ කැටගරියට 90 එකකින් අයිඩියාස් අරගෙන මෙන්න මේක ඒ අයිඩියාස් 90 ඔයාට පුළුවන් වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න බ්ලොග් එකක් වෙන්න පුළුවන් අපි වගේ ටෙක් වීඩියෝ කරන කෙනෙක් වෙන්න පුළුවන් මියුසික් වීඩියෝ කරන කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඕන අයිඩියා එකක් මෙතනින් අපිට ගන්න හැකියාව තියෙනවා ඉතින් කතා කරා වැඩි අපිට අග්ගාලයන් අපේ සයිට් එක නැත් අපි එන්නේ එන්ජින් එකට ගිහිලා කතා කරමු වීඩියෝ එකෙන් કૃත්‍රිම බුද්ධියක් ගැන තමයි මෙන්න මේ අද කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් ඉතින් ඔයාලා මේකට මුලින්ම අවශ්‍ය වෙන්නේ මොකක් හරි Google Browse එකක් ඉතින් මම මේකට පාවිච්චි කරන Chrome එක දැන් මෙතන මම ටයිප් කරගන්නවා ඉන්න මම ෆුල් ස්ක්‍රීන් දාන්න ChatGPT කියලා ඊට පස්සේ අපිට බලන්න බලා ගන්න ඒ වගේම එකක් තියෙනවා අන්න ඒක උඩ කපාර ක්ලික් කරලා ඔයා එන්න ඕනේ මෙන්න මේ වගේ රිසල්ට් තියෙන ලොකේෂන් එක නැත්නම් ප්ලේස් එකට ඊට පස්සේ ඊතර වඩ බලන්න බලා ගන්න මෙතන රිසල්ට් ගොඩේ උඩම තියෙනවා ChatGPT Open AI කියලා අන්න ඒක උඩ කපාර ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ අපිට බලන්න බලා ගන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක අපිට පුළුවන් බලා ගන්න try to ChatGPT කියලා ඉතින් අපි අද කතා ගන්න කිව්වර අපිට કૃත්‍රිම බුද්ධි මොකක් හරි වැඩක් ගන්න යන්නේ දැන් ඉතින් අපි ඒකට මෙන්න මේ try to chat gpt කියන එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා දැන් එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලා උතර බලාගෙන පුළා login කියලා එක බටන් එකක් තියෙනවා. ඒ වගේ මෙහාට යහ පැති තියෙනවා sign up කියලා බටන් එකක්. ඉතින් ඔයාලා මෙතන account එකක් තියෙනවා නම් ඔයාලා පුළුවන් මෙතනින් දැම්ම මෙතන login වෙන්න. ඒත් ඔයාලා මෙතන account එකක් නැත්නම් ඔයාලා පුළුවන් මෙතන මේ sign up කියන බටන් එක click කරලා ඔයාට මෙතනින් email එක දීලා ඔයාගේ account එක create කරගන්න. ඉතින් මම මෙතන මගේ account එකක් තියෙන ඉඳන් මෙතන login වෙනවා. ඉතින් මම මෙතන login දෙනවා. ඊට පස්සේ මම මෙතන continue with google කියන එක දෙනවා. ඔයාලා මෙතන email එකක් තියෙනවා මෙතන email එක type කරලා මෙතනින් යන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ මම මෙතන මගේ account එක දෙනවා. දැන් ඉතින් අපිට මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් අපි දැන් බලමු මේකෙන් මොකක් හරි වැඩක් කරලා. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් මම මෙයාගේ මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තමයි යන්නේ. ඉතින් අපි දැන් බලමු මොකද මම මෙතනින් දැන් අහනවා මේ දවස්වල ගොඩක් trend වෙන Europe videos මොනවද කියලා. ඉතින් මම දැන් මෙතන type කරන්න. වෙනදි මෙන්න මේ විදිහට අපිට ගොඩක් මාතෘකා දෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ කියන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ වගේ මාතෘකා 10ක් දුන්නා. ඉතින් අපිට පුළුවන් මෙතනින් කැමති මාතෘකාවක් තෝරගෙන අපිට YouTube වීඩියෝ එකක් හදනවා. අපිට ඉතින් මෙන්න මේ ChatGPT කියන AI interface එක අපිට ගොඩක් වටිනවා YouTube කරන කට්ටියට, අපි වගේ YouTube කරන කට්ටියට. එයාලට පුළුවන් මෙතනින් මේ වගේ මාතෘකා ටිකක් අරගෙන මෙතනින් ඔයා කැමති පුළුවන් මාතෘකාවක වීඩියෝ එකක් කරලා YouTube එකේ අප්ලෝඩ් කරන්න. මොකද මේ මෙන්න මේ ChatGPT කියන එන්ජින් එකේ අපිට පෙන්නන්නේ මේ අසල් ට්‍රෙන්ඩින් යන වීඩියෝස් තමයි. ඉතින් ඔයාලා පුළුවන් බලා ගන්න මේ වගේ ගොඩක් වීඩියෝස් තියෙනවා. ඉතින් how to create mobile apps කියලා, ඒ කියන්නේ අපිට පුළුවන් මොකක් හරි ඔයා කැමති app එකක් තියෙනවා නම් ඒ app එක හදන විදිය ඔයාලා පොඩ්ඩක් මේක කියලා දෙන්න අපිට වීඩියෝ එකක් වගේ දාලා. ඉතින් එන්නේ ඒ වගේ තමයි. ඉතින් අපිට මෙන්න මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඉතින් අපි දැන් හිතමුකෝ තව මොකක් හරි එකක්. ඉතින් මම තව මෙතන example එකකට ගන්නම්. මෙතනින් අලුතෙන් ආපු phones මොනවද කියලා. ඉතින් මම අහන මෙතන what are the phones කියලා.
අපිට බලමු දෙන මේක මොකක්ද දෙන මැසේජ් එක කියලා. ඉතින් එතන ඇල තියෙනවා ඒගොල්ලන් අපිට ගන්න පුළුවන් ෆෝන් වර්ගයක් නල් තියෙන ෆෝන් වර්ග ටිකක්. ඉතින් මෙතන තියෙන Apple iPhone 13 series කියලා, ඒ වගේම Samsung Galaxy, ඒ වගේ ගොඩක් ෆෝන් තියෙන අපිට අලුතෙන් ආපු ගන්න පුළුවන් ෆෝන්ස්. ඉතින් ඔයාලට තව example එකක් වශයෙන් මම කිව්වොත් how many OnePlus 3 තියෙනවා පේන ඇති ඔන්න ඔය විදිහට අපිට උත්තරේ දෙනවා. ඉතින් අපිට පුළුවන් මෙතනින් ඕන ගානක් කැල්කියුලේට් කරගන්න. ඉතින් අපි මෙතන බලමු අපිට මොන වගේද දෙන්නේ කියලා. ඉතින් වඩ පේන ඇති. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඒගොල්ලන් උත්තර ටික ඔන්ලයින්ම දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ මේකෙන් ට්‍රයි කරලා ඔයාට ඔයා කියනවා මම දන්නේ නැති දේවල් තියෙනවා නම් ඔයාට පුළුවන් මේකෙන් සර්ච් කරලා මේකෙන්ම උත්තරේ ගන්න. ඒ තමයි අපි එදේකින් නැත්නම් මෙන්න මේ සයිට් එකෙන් අපි වැඩක් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝකින් ඔයා මෙච්චර කාලයක් මගෙන් අහන ප්‍රශ්න වල උත්තර ටික හම්බෙන්නේ නැති කියලා. ඒ වගේම නොදන්න කට්ටියට මේ වීඩියෝ අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද යාළුවෝ ගොඩක් වැදගත්යි. අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි පැත්තෙන් ඉන්න යාළුවෝ මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එකම subscribe කරලා නැත්නම් පහල තියෙන ලතු පාට subscribe button click කරලා දැන් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා මම නොතේන දා තියෙන නම් මතක් කරනවා. ඔයාලා පුළුවන් අපෙන් comment කරලා අහන්න. මම ඉතින් reply කරන එකක් බලන්න නිකන් ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් comment කරන්න. ඔයාලට මේ වීඩියෝ එක මොකක් හරි වැරද්දක් වෙන්නේ ඒකත් කමෙන්ට් කරන්න. මට මොකද ඉස්සරහට එක හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි තවත් දවසක් අලුත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.